වසඹරජතුමාගේ වල්ලිපුරම් රන්පත වසඹරජතුමාගේ කාලෙදී දේශපාලන බලය මැදගත වෙනවා දේශපාලන බලය මැදගත වුණා කියන්නේ විකේන්ද්‍රගත වෙලා තිබුණු බලය ඒ කියන්නේ බෙදලා කියලා තිබුණු බලය එක පුජ්‍යලයක් වට ඒක රාශී වෙන එක තමයි මැදගත වීම කියලා කියන්නේ එහෙනම් සමස්ත ශ්‍රී ලංකාවම එක ඒකකයක් විදිහට ක්‍රියාත්මක වුණා මේ වසඹරජතුමාගේ කාලෙදී එහෙනම් මෙන්න මේ වසඹරජතුමාගේ කාලෙදී ශ්‍රී ලංකාව එක ඒකකයක් විදිහට ක්‍රියාත්මක වුණ බවට තියෙන හොඳම දිටසුන තමයි වසඹරජතුමා ලංකාව පුරා සෙල්ලිපි පිටවලා තියෙනවා. එහෙනම් මෙන්න මේ එක වැදගත් සෙල්ලිපියක් තමයි වල්ලිපුරම් රන්පත. මෙන්න මේ වසඹරජතුමා පිටවපු වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා ලංකාව පරිපාලන ඒකක වලට බෙදලා පාලනය කරා කියලා. ඒ කියන්නේ එක් එක් දිස්ත්‍රික්ක මෙන්න මෙන්න මේකක වලට බෙදලා පාලනය කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක පාලනය සඳහා වෙන වෙනම ඇමතිවරු පත් කරලා තියෙනවා. එහෙමනම් යාපනය හෙවත් නකදිව හඳුන්වන යාපනය හෙවත් නකදිව ලෙස හඳුන්වන්නේ යාපන අර්ධද්වීපය. එනම් යාපනය පාලනය කරන්න ඉෂිගිරි කියන ඇමතිවරයා පත් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම මේ ඉෂිගිරි ඇමතිවරේ ප්‍රියංගුක තිස්ස කියන විහාරයත් හදලා තියෙනවා. ඒ වගේම මේ වසඹරජතුමාගේ කාලේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නදී තීරයේ ඇති වෙනවා ආහාර හිඟය. මෙන්න මේ ආහාර හිඟයට මේ රටින් ආහාර යවන්න මේ රටේ වැව් අමුණු ප්‍රසංස්කරණය කළ තියෙන වැව් අමුණු හදන්න රජයේ මුදල් වෙන් කරලා තියෙනවා. මේ වසඹරජතුමා කියලා කියන්නේ නම්බකර්ණ වංශයේ ආරම්භක රජතුමා. ඒ වගේම ලංකාවේ විශාල වැව් ඉදිකිරීමේ පුරෝගාමිකයා තමයි මේ වසඹරජතුමා. වැව් 11කුත් ඇලවල් 12කුත් ඉදි කරලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා මේ රජතුමා ඉදි කරපු වැව් වලට මහවිලච්චිය, මානකැටිය, නොච්චි පුතාන, කිරුවඩුන්න, ඒරු, මාබිනියා වගේ වැව් ඉදි කරලා තියෙනවා. ඒ වගේම ඇලහැර ඇල ඉදි කරලා තියෙන්නේ මේ වසඹරජතුමා. එනම් වසඹරජතුමා හඳුන්වනවා උම්මග්ග ජලමාතිකා කියලා. ඒ කියන්නේ උමං ඔස්සේ ජලය රැගෙන යාමේ වාරිතාක්ෂණය මුල්වරට හඳුන්වලා දුන්නේ වසඹරජතුමා. එහෙනම් වසඹරජතුමා ගැන කතා කරද්දී අපට මේ සෙල්ලිපි සම්බන්ධව විශේෂ කරුණු සඳහන් වෙන ඕගොල්ලන්ට වැඩි දුරත් වෙන සඳහා වල්ලිපුරම් රන්පත කියවලා බලන්න පුළුවන්. වල්ලිපුරම් රන්පතේ මේ දිස්ත්‍රික්ක වෙනම පාලනය කරපු බවට ඕනතරම් උදාහරණ ගන්න පුළුවන්. එහෙමනම් ඕගොල්ලෝ හැමෝම මගේ මේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න share කරන්න. වල්ලිපුරම් රන්පත සහ වසඹරජතුමා ගැන තොරතුරු ඔයාලට විභාගයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. වැඩිදුර අධ්‍යාපනයට ඔයගොල්ලෝ වසඹරජතුමා ගැන කියවල බලන්න. අපේ රටේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙච්ච වසඹරජතුමා 6, 7, 8, 9, 10, 11 කියන සියලුම ශ්‍රේණිවල දරුවන්ට ඉතිහාසයේ විශේෂට ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් මේන් ඔබට යම් කිසි දැනුමක් ලැබුණා නම් ඒ දැනුම තවදුරටත් බෙදා ගන්න බෙල් අයිකන් එක ක්ලික් කිරීමෙන් ඔබට අලුත් වීඩියෝ අපි අප්ලෝඩ් කරාම දැනගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා.